පට්ට ලස්සන පූල් එකක්. කන්දකුඩු සුපුරුව වියූ එකක්. රුපියල් 10,000කට පූල් බෝඩ් එකක්. හෙලෝ, ගුඩ් මෝර්නින්. අද අපි යනවා ලෝකාන්තේ පල්ලෙහා තියෙන සුපිරිම ලොජ් එකකට. මේක ඇත්තට මාර ලස්සන ප්ලේස් එකක්. ෆොටෝස් වලින් එහෙම දැක්කම මාර ලස්සනයි. බලමු අපි ගිහිල්ලා ඇත්තටම ඒ ලස්සන තියෙනවද කියලා බලමු. මේක ඇත්තටම කිව්වොත් බජට් කන්සෙප්ට් එකේ තියෙන ලොජ් එකක්. මේක ඇත්තටම මේ ලොකු ගාණක් නෑ. එක්කෙනෙකුට සාමාන්‍ය රුපියල් 10,000කට ෆුල් බෝඩ් එකක් ගන්න පුළුවන් ප්ලේස් එකක්. මං හිතනවා මේ බජට් ට්‍රැවලින් කරන කාට හරි හොඳ ප්ලේස් එකක් වෙයි කියලා. අපි ගිහිල්ලා බලමු එතන තත්ත්වය කොහොමද කියලා. අපි යන්නේ වර්ල්ඩ් සෙන්ඩ් එක ලොජ්. දැන් අපි ඉන්නේ බලංගොඩ පහු කරන ගමන්. මෙතන ඉඳලා තව අපි කිලෝමීටර් 30ක් විතර 30ක් 25ක් විතර යන්න ඕන හල්දුම් මුල්ලට. හල්දුම් මුල්ලෙන් වමට හැරිලා උඩට යන්න තියෙනවා. එතන මාසේ කිලෝමීටර් 5ක් හෝ 6ක් වගේ තියෙනවා කිව්ව උඩට යන්න. හරි, අපි එහෙනම් ගිහිල්ලා බලමු කොහොමද කියලා. කොහොමද, අපි අදාවා වර්ල්සෙන් එකෝලොජ් කියන හොටෙල් එකට. චෙකින් වෙද්දී පොඩ්ඩක් පරක් වුණා, ඇත්තන තුනහමාර විතර වුණා. ඒක හින්දා අපුගම කාලා වොච් එකක් දාගෙන තමයි බ්ලොග් එක පටන් ගත්තේ. දැන් ගලා පහමාරයි, ලස්සන සන්සෙට් එකක් තියෙනවා. බලමු කොහොමද කියලා. මේක ඇත්තනකුව බේසික් දේවල් තමයි මේ රූම්ස් වල තියෙන්නේ. අදවල් තුනක් තියෙනවා. නලි මැෂක් තියෙනවා, පොඩි ෆෑන් එකක් තියෙනවා, ටීවී එකක් තියෙනවා, වොෂ්රූම් ඒරියා තියෙනවා. පොඩි බේසික් දේවල් තමයි තියෙන්නේ. මේක අපි බුක් කරේ ඊගල් නෙක්ස්ට් කියන රූම් ටික. ඒකේ පර්පසන් ෆුල් බෝඩ් එන්නේ 950ක් වගේ. කෑම නම් ඇත්තට අපි ලන්ච් එක ගත්තා. ලන්ච් එක ගත්තට ගොඩක් හොඳයි. කෑම හොඳයි කියලා ගොඩක් කට්ටිය කියනවා. මේ පේන්නේ වටේ view එක. මේක ඇත්තටම ලොකු හුලම් පාරක් තියෙනවා. මොකද හුලම් කපොල්ලක වගේ තියෙන්නේ. උඩින්ම තියෙන්නේ ඔහිය පැත්ත, අනිත් පැත්තෙන් වර්සෙන්, කියන්නේ හොටන් ප්ලේස්. හොටන් ප්ලේස් පැත්ත පේනවා. ඒකින්ද මාර හුලම් කපොල්ලක වගේ තියෙන හින්දා මාර හුලම් පාරක් වදිනවා.
හරි බලමු රැවෙන්න වටේ බියක දැන් නම් මීදුමත් එක්ක ඇච්චර පේන්නේ. අපි හෙට උදේ බලමු වටේ පේන කඳු ටිකයි ඒ ටිකේ විස්තර මොනවද කියලා. ගුඩ් මෝර්නින්. අපි බලමු වර්සෙන් ලොජ් එකට පේන උදේ වියු එක කොහොමද කියලා. பேரு வங்கடிகள் විදන් උඩට ගිහිල්ලා බලමු උඩ සිය view එක කොහොමද කියලා. pool එක ගාව මේක එතන තමයි ලස්සනම view එක තියෙන්නේ. මේක natural pool එකක් තියෙන්නේ. බලමු දැන් අපි උඩට ගිහිල්ලා pool එක ගාව view එක කොහොමද කියලා. ඇතර හොද කලිය වෙලා තියෙන්නේ. අපට දෙන්න හොඳට වංගඩි කල කෑම් සයිට් එක ඒටක හොඳර වේනවා මෙතනින්. ඒ වගේම ගොම්මොල්ලිය බලතුරුවත් විවිධ පත්තෙන් පේනවා. ඊට පස්සේ මෙතර ලගින්ම මෙතර මේ හරියම් පේනවා ගලපිට කල තියන්න මෙතන හරිම ගලපිට කල පේනවා. ඊට පස්සේ අර පැත්තෙන් පේනවා මේන් රෝඩ් එක, ඒ කියන්නේ බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගය. තව දුරට පේනවා බලංගොඩ ටවුන් එකට වගේ යනකම පේනවා. සමනලවා තැන් තුන හතරකින් පේනවා. view එක ගැන නම් කියන්න දෙයක් නෑ. ඇත්තට view එක මාර ලස්සනයි. මොකද මේක ඇත්තටම කෑම් සයිට් කෑම්කින් සයිට් එක ඉඳලා ගන්න view එකක් වගේම තියෙනවා. මේ පැත්තෙන් මේ තියෙන ඔය පැත්ත ඉතින් යවති දල්ගස් ඉන්න බබරකන් දැල්ලත් අතන ගස්ටික් ගාවින් පල්ලෙහාට වැටෙන්නේ ඒ දේවස්සයා ගෑස් පාරත් එක්ක ගගබලි විලත් එක්ක. ඇතර මාර ලස්සන වීවත් තියෙනවා. තවම යාලා කියන විදිට මෙතිනින් තියෙන පොඩි හයිකින් ඒරියක් එකැන වෙත වී උඩට ගියම් පොඩක් වියව පොයින්ට ඇත්තින හනුව කැන උඩ පත්තේ ඉවත්තේ එකට චන්න පුළුව පැවායක් වගේ පොඩි හයිකයක් කරා මෙතෙන්ට චන්න පුළුවන් කියල කියලා. ගොඩ පාරණ කැලෙවි අලුදින වැඩි කට්ටියන්න තිද මෙති තින් අපි බං මේ අපි රූම්ස් ටික පාල අපේ වේගල් සිටි තියෙනවා. මේ තියෙන මෙයා නැචුරල් පූල් එක ඇත්තට ඒකත් මාර ලස්සනයි.
පොඩි වටේ අදාල වල කූල් එකේ වංගඩිගල වේවක හොඳට බලන්න පුළුවන් මෙතන ඇත්තටම මේක මාර ලස්සන පේනවා වංගඩිගල මාරම ලස්සනයි දැන් අපි බ්‍රෙක්ෆාස්ට් එක ගන්න උඩට යන ගමන් ඉන්නේ බලමු බ්‍රෙක්ෆාස්ට් එක මොනවද තියෙන්නේ කියලා දැන්න හොඳටම ක්ලිය වෙලා තියෙන්නේ වීවක වංගඩිගල කෑම් සයිට් එක හොඳට පේනවා ගල පිට ගල පේනවා ගොම්මොල්ලිය බලතුරුව දෙකම ඔක්කොම ටික ලස්සන පේනවා දැන් ඇත්තටම හොඳ සීතලකුයි හුළඟකුයි ඔක්කොම තියෙනවා මේ හොටෙල්ලට එන විදිය කිව්වොත් එන්න තියෙන්නේ පදුල කොළඹ පාරේ බලංගොඩ පහු කරලා කිලෝමීටර් 175 වෙනි කිලෝමීටර් 90 ගාවින් තමයි හැරෙන්න තියෙන්නේ ඔයාලා මේ කොළඹ පැත්තේ ඉඳලා එනවා මමට හැරෙන්න තියෙන්නේ මමට හැවිල්ලා කිලෝමීටර් 5ක් විතර කන්ද උඩට එන්න ඕන පාර ගැන කිව්වොත් පාර සාමාන්‍යයෙන් කිලෝමීටර් 3ක් විතර හොඳට කාපට් පාරක් තියෙනවා ඊට පස්සේ නම් එකක් තියෙන්නේ පොඩ්ඩක් ගල් පාරක් ඒකේ පොඩ්ඩක් එන්න අමාරුයි සමහර වාහනයකට එන්න පුළුවන් පරිස්සමෙන් ඊමින් බල බලාවොත් එන්න පුළුවන් ඕන වාහනයකට ඇත්තටම ලොකේෂන් එක නම් හොඳයි රූම් ගැන කිව්වොත් රූම් වල ලොකුම කන්ඩිෂන් එකක් නැහැ බේසික් දේවල් ටික තමයි තියෙන්නේ මොකද ඇඳයි ඒ කියන්නේ බේසික්ම ටික තමයි තියෙන්නේ ලොකු දේවල් බලාපොරොත්තු වෙන්න බෑ සාමාන්‍ය බේසික් ටික තමයි තියෙන්නේ බලන වීව එක ඌරගල පැත්ත මේ හරි බදුල්ල කොළඹ මේන් රෝඩ් එකේ පේනවා
මේ හොටෙල් ගැන ඉතින් කියනවා නම් අත්‍තර අවසාන වශයෙන් බජට් ට්‍රැවලින් වලට හොඳ හොටෙල් එකක්. ලොකු දේවල් බලාපොරොත්තු වෙන්න එපා. සාමාන්‍යයෙන් රූම් එක සාමාන්‍යයි. කෑම ඇත්තට හොඳයි. කෑම ගැන නම් හොඳ රෙකමෙන්ඩේෂන් එකක් දෙන්න පුළුවන්. ඔය ටික තමයි. දැන් අපි බ්ලොග් එක එන්ටර්න හදන්නේ. ඔයාලත් වෙනවා නම් බජට් ප්ලේස් එකක් වෙනවා නම් හොඳ ප්ලේස් එකක්. එහෙනම් අපි තව ටවල් වීඩියෝ එකකින් හම්බෙමු. වීඩියෝ එක නම් ලයික් එකක් කමෙන්ට් එකක් ෂෙයා පාරක් දාන්න. තව වීඩියෝ බලන ඕන නම් සබ්ස්ක්‍රයිබ් පාරකුත් දාන්න. එහෙනම් අපි තව ටවල් වීඩියෝ හම්බෙමු. ජය වේවා.